ඔබත් හිමොග්ලොබින් අඩුවීමෙන් ප්‍රශ්න රැසකට මුහුණ දුන් ගැබිනියක් නම් මෙන්න එකට කදිම විසඳුම්. ඔබත් ගර්භණී අම්මා කෙනෙක් නම් එහෙමත් නැත්නම් ගර්භණියක් වීමට සූදානමින් ඉන්න කෙනෙක් නම් ඔන්න මේ වීඩියෝ එක ඔබටම සෑදූ වීඩියෝවක් බව අමතක කරන්න එපා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම අවසන් වෙනකම් බලන්න. ගොඩක් ගර්භණී අම්මලාට ඇති වෙලා තියෙන ගැටලුවක් වෙන හිමොග්ලොබින් අඩුවීමට අදාළව වැදගත් පෝෂණීය පණිවිඩයක් තමයි අද මේ වීඩියෝ එක හරහා අපි ඔබට ගේන්නේ. ඉස්සර වගේ නෙවෙයි මේ කාලෙදි හැමෝම පුරුදු වෙලා ඉන්නේ පෝෂණයට වඩා දිවට රස දැනෙන කෑම බීම කන්න. ඉතින් ඒ හින්දම ගැබිනි අම්මලාට තියෙන ගැටලුවක් විදිහට ශරීරයට ඕන කරන හිමොග්ලොබින් ප්‍රමාණය මදිකම කියන්න පුළුවන්. ඕනම කෙනෙක් දන්න දෙයක් තමයි අපිට හුස්ම ගන්න මේ හිමොග්ලොබින් ගොඩක් වැදගත් වෙනවා කියන එක. ඉතින් මොනාහරි හේතුවක් හින්දා මේ හිමොග්ලොබින් අඩු වුණොත් එහෙම අපි ඕනම කෙනෙක්ට එක ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. අපේ ලේවල තියෙන හිමොග්ලොබින් අඩු වෙන්න ගොඩක්ම බලපාන්නේ යකඩ උනතාවයයි. ඒ කියන්නේ කෑම බීම වලින් අපේ සිරුරට ඕන කරන යකඩ පෝෂක ගුණය අඩු වෙන එකයි. යකඩ උනතාව විතරක් නෙවෙයි ගර්භණී අම්මා කෙනෙක්ට උවමනා වෙන ෆෝලික් ඇසිඩ් විටමිනේ අඩු වුනොත් ලේවල තියෙන හිමොග්ලොබින් අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඒ අම්මාට මේ කාලයේදී කෑම බීම වලින් ගොඩක් පෝෂණය ඕන වෙනවා. ඉතින් මේ පෝෂණය අඩු වෙන කෙනුත් හිමොග්ලොබින් අඩු වෙන්න ඉඩ කඩ තියෙනවා. ගර්භණී ඔබට ගැබ්ගෙන ඉන්න කාලයේදී පණු රෝග හැදිලා තියෙනවා නම් එහෙමත් නැත්නම් ලියුකේමියා වගේ භයානක රෝගයකට ගොදුරු වෙලා ඉන්නවා නම් ඔන්න ඔබටත් හිමොග්ලොබින් අඩු වෙන්න පුළුවන්. යකඩ උනතාවය නිසා ලේවල තියෙන්න ඕනේ හිමොග්ලොබින් අඩු වෙච්ච ගැබිනේ අම්මා කෙනෙක් ඒ අම්මගේ කෑම බීම ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා. ගැබිනේ අම්මලා හැම වෙලාවෙම තමන් ගන්නා යකඩ ඇඟට උරා ගන්නවාද කියන එක ගැන කල්පනාකාරී වෙන්නට ඕනේ. මොකද උදේ දවල් රැ මෙන්න මේ කියන ප්‍රධාන කෑම වේල් තුනේදී යකඩ අඩංගු කෑම බීම ගත්තට වැඩක් වෙන්නේ නැහැ. මේ නිසා තමයි වෛද්‍යවරුන් පවා යකඩ පෙති බොනකොට උදේ පාන්දර හිස් බඩින් බොන්න කියන්නේ. එහෙම කියන්නේ එතකොට ඒ පෙත්තේ තියෙන පෝෂණය ගොඩක් ශරීරයට හොඳින් උරා ගන්න නිසායි. එතකොට ලේවල තියෙන හිමොග්ලොබින් ප්‍රමාණයද ගොඩක් වැඩි වෙනවා. ඔබත් ලේවල තියෙන්න ඕනේ හිමොග්ලොබින් අඩු අම්මා කෙනෙක් නම් යකඩ පෙති දෙක ගානේ බොන්න කියලා ඔබටත් වෛද්‍යවරුන් නිර්දේශ කරලා ඇති. යකඩ පෙති බොනකොට විටමින් සී පෙත්තක් ගන්නත් අමතක කරන්න එපා. එහෙම කළොත් ශරීරයට යකඩ උරා ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම තමයි කැල්සියම් පෙත්තයි යකඩ පෙත්තයි එකට බොන්න එපා කියලා ගැබිනි අම්මලාට වෛද්‍යවරු උපදෙස් දීලා තියෙන්නේ. ඒකෙන් යකඩ පෝෂණය ශරීරයට උරා ගන්න එක අඩු වෙන නිසායි. යකඩ පෙති බීලා විතරක් නම් වැඩක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගැබ්ගත් අම්මා කෙනෙක් වෙන ඔයා සමබල ආහාර වේලක් ගන්නත් මතක තියාගන්න. සමබල කෑම වේලට යකඩ පෝෂණය ගොඩක් තියෙන කෑම බීම එකතු කරගන්න. රතු පාට මස්, මාළු, පීකුදු වගේ මාංශ ආහාර වගේම බිත්තර, සෝයා බෝංචි, ධාන්‍ය වර්ග ගැබිනි ඔබේ කෑමට එකතු කරගන්න. කතුරු මුරුංගා, මුරුංගා වගේ කොළපාට පලා වර්ගත් ගර්භණී අම්මලාට කෑමට එකතු කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි. අපි දැන් මේ කියපු කෑම වර්ග යකඩ පෝෂණයෙන් ගොඩක් ඉහළ වගේම ඒ කෑමවල තියෙන යකඩ පෝෂණේ ඉක්මනින් ගැබිනි ඔබේ සිරුරට උරා ගන්නවා කියන එකත් අමතක කරන්න එපා. නමුත් ඔයා සමහර විට මස් මාළු නොකන නිර්මාංශ අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමනම් යෝගට්, කිරි, මී කිරි වගේ දේවල් කන්න. එහෙම කළොත් ගර්භණී ඔබට අඩු වෙලා තිබ්බ හිමොග්ලොබින් වැඩි කරගන්න පුළුවන් වෙනවා. ලේවල තියෙන්න ඕන කරන හිමොග්ලොබින් ප්‍රමාණය අඩු අම්මලා මස් මාළු වලට සියඹලා, ගොරකා වගේ ඇඹුල් දේවල් එකතු කරගන්න.
එතකොට ඒ අම්මගේ ඇඟට ඉක්මනට යකඩ උරා ගන්නවා. ඒ වගේම තමයි මැල්ලුම් වර්ග හදද්දී ඒ මැල්ලුම නිවුනට පස්සේ දෙහි ටිකක් දාන්න. ගැබිනි ඔබ කෑම කෑවට පස්සේ මතක ඇතුව විටමින් කේ තියෙන පළතුරක් කන්න. ඒකෙනුත් යකඩ ඉක්මනින් උරා ගන්නවා කියන එක තමයි වෛද්‍යවරුන්ගේ අදහස වෙන්නේ. ගර්භණී අම්ම කෙනෙක් වෙන ඔයා මතක තියාගන්න ඕනම කරන දෙයක් තියෙනවා. ඒ තමයි කෑම කාලා පැය දෙකක් තුනක් යන්නට කලින් කවමදාවත් තේ කෝපි බොන්න නම් හිතන්නවත් එපා. එහෙම කළොත් ඒක යකඩ ඔයාගේ ඇඟට උරා ගන්න එකට ගොඩක් ලොකු බාධාවක් වේවි.